වරායක් හැදුවා නැවෙන්නේ නැහැ. ඊළඟට සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. ඒක මේ අපේ අමාත්‍යාංශය අරද දෙන්නේ. පාළු ගඳයි. ලයිට් බිල විතරක් මාසෙකට ලක්ෂ 17යි. එක සම්මන්ත්‍රණයයි කියලා දෙන්නේ මුළු ඉතිහාසෙට. ඒකට මේවා තමයි මේ ණයබරට හේතු වෙලා තියෙන්නේ. ඊළඟට මල්ලි ගෝඨාභය මහත්තයයි දාලා ගුවන් සමාගම හැදුවා. ත්‍රී වීල් ගන්නවා වගේ ගුවන් යානා ගත්තා. මොකද වෙලා තියෙන්නේ? අද මේ ගුවන් සමාගම අපේ රටට මහ බරක්. ගුවන් සමාගමෙන් නටන්න තියෙන හැම නැටිල්ලම නැටුවා. මේ ගුවන් සේවාව නිසා උපතමුන්නාන්සලා අපි ඔක්කොම රුපියල් 12500ක ණයකාරයෝ. මේකයි තත්ත්වය. ඉතින් ඒකට ගෙවන්න වෙලා තියෙනවා. එතකොට ආණ්ඩුවට සිද්ධ වුණා බදු වැඩි කරා. එතකොට මෙන්න මෙයා කියන්නේ ගියා අපේ හාමුදුරුවනේ අනේ අප්පෝ බදු බිඳ වැඩි කියලා. එතුමා දැන් කියනවා කො ආණ්ඩුව ගත්ත ණය කියලා. මම එතුමට කියනවා මේ අපි ගත්ත ණය වලින් 75%ක්ම ගියේ තමුන්නාන්සගේ නාස්තිකාර සංවර්ධනයේට ගත්ත ණයකවත්.